අර පිරිමැස්ම ගැන හිතන ඔබට විම් ලික්විඩ් වෙතින් රුපියල් 100ක ඉතිරියක්. තිගරු ජනාධිපතිතුමා නෝට් ටු ද කැබිනට් කියලා කන්ට්‍රෝල් ඔෆ් එක්ස්පෙන්ඩිචර් යනුවෙන් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. රජයේ වියදම් පාලනය කිරීම සම්බන්ධයෙන් ජනවාරි මාසයේදී ආදායම වශයෙන් ලැබිලා තියෙන්නේ බිලියන 158.7යි. වියදම 367ක් කරන්න බැරි බව ඕනෙම කෙනෙකුට තේරෙනවා. ඒ නිසා මේ පියෝගන තිබෙන්නේ ණය ගැනීමෙන් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කළා සහ මධ්‍යම බැංකුවෙන් ලබාගත් සහාය මත තම සහ අයිරාව මගින් තමයි මේ මුදල් වියදම් ටික දරලා තියෙන්නේ. ඒ නිසා මේ තමයි පවතින යථාර්ථය. අනාගතයේදී ආදායම් වැඩි වෙනවා. මොකද බදු ඉහළ නම් වල තියෙනවා. වෙනත් බදු නොවන ආදායම් මාර්ග වැඩි කරගන්න අපේක්ෂා කරනවා. ඒ නිසා මාර්තු අප්‍රේල් පළවෙනි කාර්තුවේ නිම වෙන විට රජයේ ආදායම් ඉහළ වැඩි වෙයි කියලා හිතනවා. මේ පෙර නිදහස් දිනයේ සමරීම සඳහා රජයේ වියදම ගැන පැහැදිලි කරන්න පුළුවන්. ආණ්ඩුවකට පුළුවන් කමක් නැහැ. ජාතික වශයෙන් පැවැත්වෙන නිදහස් දිනයේ සැමරීම නොකරයින්. මොකද එය රටක අභිමානයේ දැක්වීම සඳහා ලෝකයේ සෑම රටකම පැවැත්වෙන සම්ප්‍රදායක්. මේ සම්ප්‍රදායිකව දැරිය යුතු වියදම් දරන්න එපා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අපිට අමාරුකම් තිබුණත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා දරන වියදම්, අධිකරණ පද්ධතිය පවත්වාගෙන යාම සඳහා දරන වියදම්, ඒ අවස්ථාවලදී ජාතික වැදගත්කමක් තියෙන වෙනත් ව්‍යාපෘති සඳහා දරන වියදම් කපාහරින්න බෑ. කපාහරින්න පුළුවන් හැම වියදමක්ම කපාහරිනවා. ලංකාවට නිදහස ලැබිලා 75 වෙනි සමරුව නිසා ඒ වඩාත් උසස් ලෙස පැවැත්විය යුතුයි. මේ අමාරු අවස්ථාවේදී අපිට අනිත් අන්තර්ජාතික සහයෝගිතාවයන් යනාදිය ලබා ගැනීමට වැදගත් වෙනවා මේ දිනය. මේ වෙනකොට කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ලබා දීලා තියෙනවා විතර ආනයනෙක්. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා මේ ක්‍රියාවලිය සිදු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙන බවයි අපිට වාර්තා වෙන්නේ. ශාල මිල පීඩනය පරිබොක්කයට ඇතිවීම වළක්වන්න නම් කැබිනට් මණ්ඩලයේ අදහස තමයි අත්‍යවශ්‍ය හිඟය පියවීම සඳහා ප්‍රමාණවත් බිත්තර ප්‍රමාණයක් ආනයනය කළ යුතුයි කියලා. ඉතින් ඒ සඳහා බිත්තර අපනයනය කරන රටවල් තියෙනවා ලෝකේ. ඉන්දියාව තමයි ප්‍රධාන බිත්තර අපනයනකරු. ලෝකේ අනිත් රටවල් වලට යවන එකක් අපේ රටට ගෙන්නන්න බෑ කියලා කවුරු හරි තීරණය කරනවා නම් ඒ තීරණය සඳහා සාධාරණ හේතු දක්වන්න ඕනේ. ඒ සඳහා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා ජනාධිපතිතුමා දැනුම් දුන්නා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.